Realme C51 4G smartphone එකත් එක්ක මගේ යාළුවෝ සංසන්දනය කරනවා xiaomi redmi 12 4G device එක. Device දෙකේම design එක පැත්තෙන් කතා කරද්දී වාට Realme phone එක පැත්තෙන් වාට මේ phone එකේ වාට triple camera shape එකක් වගේ වාට phone එකේ design එක පැත්තෙන් අපිට camera design එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් වාට dual camera setup එකක් තමයි මේ smartphone එකට ලැබෙන්නේ සහ flash light එක. එතකොට මේ ෆෝන් එකේ වාට කැමරා සෙටප් එකෙන් උඩ වගේ සයිඩ් එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. නිකන් සයින් ඩිසයින් එකක්, ග්ලාස් ෆිනිෂින් වගේ ඩිසයින් එකක් තමයි වාට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි ෆෝන් එකෙන් යට සයිඩ් එක පැත්තෙන් අපිට කැමරා ඩිසයින් එකෙන් යට සයිඩ් එකේ වාට නිකන් මැට් ෆිනික් ෆින්ගර්පින් ඇලීම් එකකින් තොර වගේ තියෙන ඩිසයින් එකක් තමයි වාට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. කොහොම නමුත් වාට මේ ෆෝන් එකේ ඩිසයින් එක පැත්තෙන් හඳුන්වන්නේ ස්ටයිලික් ක්‍රිස්ටලින් ඩිසයින් කියන නමින් තමයි වාට මේ ෆෝන් එකේ ඩිසයින් එක හඳුන්වන්නේ. එතකොට වාට මේ ඩිවයිස් එකට හම්බ වෙන්නේ ප්ලාස්ටික් මිටීරියල් එකක් තමයි අපිට ග්ලාස් බෑක් සයිඩ් එක ෂේප් එකේ වාට ප්ලාස්ටික් මිටීරියල් එකක් තමයි වාට මේ ඩිවයිස් එක පැත්තෙන් අපිට ලැබෙන්නේ. ඉතින් මගේ යාළුවෝ උපරිම කෙටියෙන් වාට සංසන්දනය කරනවා Redmi phone එක පැත්තෙන් වාට මේ device එකට හම්බ වෙනවා glass back side එක shape එකේ වාට මේ phone එකට plastic frame එකක් තමයි device එක පැත්තෙන් අපිට අන්තර්ගත වෙන්නේ. එතකොට වාට triple camera setup එකක් අන්තර්ගත වෙන විදිහට ඊට අමතරව phone එකේ අපිට හඳුන්වන්නේ design එක පැත්තෙන් වාට premium glass design කියන නමින් තමයි වාට මේ device එක හඳුන්වන්නේ. design එක පැත්තෙන් සහ flash light එක බලා ගන්න පුළුවන්කම තියෙන විදිහට slim ගතියකින් සහිතව device දෙකේම බරපැත්තෙන් කතා කරද්දී වාට gram 186ක වගේ යුත බරක් තමයි මෙන්න මේ Realme එක Redmi phone එක gram 198ක වගේ යුත බරක් තමයි මේ device එකට. frame thickness අගේ පැත්තෙන් අපිට millimeters 8ක වගේ frame thickness අගයක් වාට Realme device එකට millimeters 8.2ක වගේ frame thickness අගයක් තමයි Redmi device එකට. එතකොට හීනි device එක මොකද්ද කියන එක ගැන ඔයාලට idea ගන්න පුළුවන්කම තියෙන විදිහට smartphone දෙකේම තියෙන මගේ යාළුවෝ sim tray එක පැත්තෙන් කතා කරද්දී වාට dedicated slot එකක් හම්බ වෙනවා මෙන්න මේ Realme device එකට. එතකොට SD card එක පැත්තෙන් වාට 512 දක්වා scan කරගන්න පුළුවන්කම තියෙන විදිහට Redmi phone එක පැත්තෙන් අපිට මේ device එකට hybrid dual sim slot එකක් තමයි device එකට අන්තර්ගත වෙන්නේ. SD card එකක් සහිතව SIM එකක් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන විදිහට SD card එක 1 terabyte දක්වා scan කරගන්න පුළුවන්කම තියෙන විදිහට. ඊට අමතරව speakers පැත්තෙන් කතා කරද්දී වාට single speakers දෙකක් තමයි phone දෙකටම ලැබෙන්නේ. ඒ වගේම තමයි headphone jack එක පැත්තෙන් අපිට device දෙකටම headphone jack එකක් උතුවාට ලැබෙන විදිහට. IP rating පැත්තෙන් කතා කරද්දී වාට Realme device එකට අන්තර්ගත වෙන්නේ Redmi phone එක පැත්තෙන් වාට IP53 dust and splash resistant පහසුකම් වාට මේ device එකට ලැබෙන අතර මගේ යාළු display එක පැත්තෙන් කතා කරද්දී වාට Realme phone එක පැත්තෙන් අපිට මේ device එකේ වාට infinity u cutout එකෙන් සහිතව selfie launch එක බලා ගන්න පුළුවන්කම තියෙන අතර අපිට mini capsule එකක් එහෙම නැත්නම් dynamic island එකක් shape එකේ වාට මේ phone එක mini capsule එකක් බලා ගන්න පුළුවන්කම තියෙන විදිහට notification වගේ දේවල් එද්දී phone එක charge කරද්දී වගේ වෙද්දී වාට මෙන්න මේ වගේ option එකක් බලා ගන්න පුළුවන්කම තියෙන විදිහට වාට customize කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මගේ යාළුවෝ මෙන්න මේ Redmi 12 එකේ වාට මේ device එකට හම්බ වෙනවා punch hole cutout එකක් සහිතව selfie launch ගන්න බලා ගන්න පුළුවන්කම තියෙන විදිහට size එක සහ quality පැත්තෙන් කතා කරද්දී වාට අඟල් 6.74 inches IPS LCD panel එකක් තමයි වාට Realme device එකට හම්බ වෙන්නේ. ඊට අමතරව Redmi phone එක පැත්තෙන් වාට අඟල් 6.79 inches IPS LCD panel එකක් තමයි වාට මේ device එකටත් අන්තර්ගත වෙන්නේ. එතකොට device දෙකම වාට IPS LCD panel දෙකක් තමයි ලැබෙන්නේ. screen refresh rate එක පැත්තෙන් වාට device එකටම හම්බ වෙනවා 90 support කරන screen refresh rate එකක්. phone දෙකටම ලැබෙන අතර touch sampling rate එක පැත්තෙන් කතා කරද්දී වාට 180 hertz වලින් support කරන touch sampling rate එකක් මෙන්න මේ Realme device එකට 240 වලින් support කරන AH range එකෙන් එන touch sampling rate එකක් තමයි වාට මෙන්න මේ Redmi device එකට ලැබෙන්නේ. brightness quality පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවෝ 560ක වගේ එන brightness quality අත්මා යාට නිස් වගේ පැත්තෙන් අපිට මෙන්න මේ Realme device එකෙන් අන්තර්ගත වෙන්නේ. Redmi phone එක පැත්තෙන් වාට නිස් 550ක වගේ එන උපරිම අගය අත්මා යාට මේ device එක පැත්තෙන් ලැබෙන්නේ. ඊට අමතරව screen to body ratio එක පැත්තෙන් වාට 185.5ක screen to body ratio එකක් අපිට Realme device එකට 185.1ක screen to body ratio එකක් තමයි Redmi device එකට. resolution පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවෝ 720x1600 කියන pixel range එකෙන් තමයි වාට Realme device එකට 1080x2460 කියන pixel අගෙන් තමයි Redmi device එකට. pixel density එක පැත්තෙන් වාට 260ක වගේ නේ pixel density එකක් තමයි වාට මෙන්න මේ Realme device එකට. එතකොට 396ක වගේ නේ pixel density එකක් තමයි වාට Redmi device එකට. ඉතින් මගේ යාළුවෝ display එකේ quality පැත්තෙන් වාට හිතන්න පුළුවන් මොකද්ද මේ phone එක පැත්තෙන් ඉදිරියෙන්ම තියෙන්නේ කියන එක පිළිබඳව සහ ඉතින් අපි hardware පැත්තෙන් හොඳටම සංසන්දනය කරමු. සාපේක්ෂව resolution පැත්තෙන් කතා කරද්දී වාට හොඳටම ඉදිරියෙන් තියෙන්නේ මෙන්න මේ Redmi device එක.
කොහොමනමුත් අපිට ෆෝන් දෙකෙම එකහා කොලිටියක් තිබ්බත් ගොඩක්ම කොලිටි ප්‍රතිමාව සංසන්දන කරද්දි Redmi device එක ඉදිරියෙන්ම තියෙනවා කියන එක ගැන ඔයාලට හිතන්න පුළුවන්කම තියෙනවා. මොකද resolution වැඩි වෙන තරමට display එකේ තියෙන quality වැඩි කියන එක ගැන අනිවාර්යම ඔයා දන්නවා. ඉතින් මගේ යාළු hardware ප්‍රතිම ෆෝන් දෙකෙම හොඳම display එකක් මොකද්ද කියන එක ගැන ඔයාලට යම් තාක් දුරට idea ගන්න පුළුවන්කම තියෙන විදිහට කතා කරනවා. ඒ වගේම තමයි වාට සාපේක්ෂව Redmi device එක පැත්තෙන් කතා කරද්දී වාට 16 million වලින් වගේ වාට මේ device එකේ color accuracy එක බලා ගන්න පුළුවන්කම තියෙන විදියට මගේ යාළු RAM එක සහ ROM එක පැත්තෙන් කතා කරද්දී වාට Realme device එක පැත්තෙන් වාට 4GB RAM එකක් විතරයි වාට මේ device එකට ලැබෙන්නේ 64GB සහ 128GB ROM එකකින් යුක්තව සහ මේ device එකේ තියෙන RAM Plus එහෙම නැත්නම් virtual RAM එක පැත්තෙන් කතා කරද්දී වාට 4GB දක්වා extend කරගන්න පුළුවන්කම තියෙන විදිහට Redmi phone එක පැත්තෙන් කතා කරද්දී වාට මේ device එකට ලැබෙනවා 4GB 6GB සහ 8GB RAM එකක් වාට මේ device එකට ලැබෙන අතර phone එකේ ROM එක පැත්තෙන් වාට 128GB සහ 256 වලින් වාට මේ device එක මිනිදී ගන්න පුළුවන්කම තියෙන විදිහට සහ virtual RAM එක පැත්තෙන් කතා කරද්දී වාට Redmi device එක පැත්තෙන් වාට 5GB virtual RAM එක ගොඩක් දුරට මෙන්න මේක වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔයා ගන්න RAM එකත් එක්ක අනුව change වීම එකෙන් සහිතව අනිවාර්යෙන්ම සහ device දෙකේම තියෙන hardware පැත්තෙන් කතා කරද්දී වාට OS එක පැත්තෙන් කතා කරද්දී වාට phone දෙකටම Android 13 based support කරන විදිහට අනිවාර්යෙන්ම මගේ යාළුවා ඔයා වීඩියෝ එක බලද්දිම software pitches change වීම එකෙන් සහිතව ඊට අමතරව chipset එක පැත්තෙන් කතා කරද්දී වාට Unisoc Tiger T612 2nm වලින් එන chipset එක තමයි වාට මේ device එකට අන්තර්ගත වෙන්නේ Realme device එකට. එතකොට MediaTek Helio G88 12nm වලින් එන gaming processor එකක් තමයි වාට මේ device එකට ලැබෙන්නේ Redmi device එකට. සහ Mac clock speed එක පැත්තෙන් වාට megahertz 1800 වගේ ආගයක් තමයි Realme device එකට, megahertz 2000 වගේ ආගයක් තමයි වාට Redmi device එක පැත්තෙන් ලැබෙන්නේ. කෝස් පැත්තෙන් වාට ඩිවයිස් එකටම ඔක්ටෝකෝ සපෝට් කරන විදිහට GPU එක පැත්තෙන් වාට Mali G57 කියන graphic version එක තමයි, GPU version එක වාට Realme device එකට Mali G52 MC2 කියන graphic version එක තමයි අපිට මෙන්න මේ GPU එක පැත්තෙන් වාට Redmi device එක පැත්තෙන් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි මගේ යාළු hardware පැත්තෙන් වාට සංසන්දන කරද්දී අමතාදුරට අයිඩියාක් ගන්න පුළුවන්කම තියෙන මොන ෆෝන් එකද ඔයාලට වටින්නේ කියන එක පිළිබඳව. ඉතින් benchmark පැත්තෙන් කතා කරද්දී single core සහ multi core score එකේ තියෙන performance පැත්තෙන් අපිට ඉදිරියෙන්ම තියෙන මොන device එකද කියන එක ගැන අපිට සාපේක්ෂව අයිඩියාක් ගන්න පුළුවන්කම තියෙනවා ඔයාට. සහ අන්තුරු benchmark පැත්තෙන් ඔයාලට යම්තාදුරට අයිඩියාක් ගන්න පුළුවන් මොකද්ද මේ ෆෝන් දෙකෙම ඉදිරියෙන්ම තියෙන්නේ කියන එක පිළිබඳව. ෆෝන් දෙකේම තියෙන chipset එකත් එක්ක ඔයාලට අයිඩියාක් ගන්න පුළුවන්කම තියෙන මොන ෆෝන් එකද ඉදිරියෙන්ම තියෙන්නේ කියන ගැන hardware පැත්තෙන් සංසන්දනය කරද්දී, එතකොට display එක පැත්තෙන් කතා කරද්දී ඔයාලට camera පැත්තෙන් කතා කරද්දී performance පැත්තෙන් සහ gaming පැත්තෙන් සහ ඉතින් ඔයාලට device දෙකේම තියෙන battery capacity එක සහ connectivity පැත්තෙන්, එතකොට ඔයාලට යම් තාදුන්ට අයිඩියාක් ගන්න පුළුවන්කම තියෙන මගේ යාළු මේ ෆෝන් දෙකේම තියෙන display එක පැත්තෙන් ඔයාලට මොකද්ද ඉදිරියෙන්ම තියෙන්නේ කියන එක පිළිබඳව. කොහොම නමුත් ඔයාලට Redmi device එක ඉදිරියෙන්ම තියෙනවා කියන ගැන ඔයාලට 100% confirm කරගන්න පුළුවන්කම තියෙන විදිහට, මොකද අපිට 720 වගේ එන pixel ලාගේ තමයි ඔයාට Realme device එකට අන්තර්ගත වෙන්නේ. ඔයාට 1080 වගේ හොඳ quality එකක් ඔයාට Redmi device එක පැත්තෙන් ඔයාට resolution පැත්තෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. display එකේ තියෙන quality පැත්තෙන්, display එකේ තියෙන sharpness පැත්තෙන් වහ හොඳටම බලනවා නම් ඔයාට Redmi device එක confirm කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔයාට Realme phone එකත් එක්ක සාපේක්ෂව ඔයාට මේ device එක පැත්තෙන් හොඳ display quality එකක්, හොඳ display detail එකක් ඔයාට ගන්න පුළුවන්කම තියෙන විදිහට තමයි ඔයාට Redmi device එක පැත්තෙන් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. සහ ඔයාට කැමරා පැත්තෙන් කතා කරද්දීත් ඔයාට Redmi device එක ඉදිරියෙන්ම තියෙනවා කියන එක ගැන ඔයාට යම් තාක් දුරට මෙතනින් සාපේක්ෂව අයිඩියා ගන්න පුළුවන්කම තියෙන විදිහට ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ඔයාට ලොකු වට මවුලක් දෙන්නේ නැහැ. ෆෝන් දෙකේම කැමරා පැත්තෙන් බලද්දී ඔයාට මොකද්ද ඉදිරියෙන්ම තියෙන්නේ කියන ගැන කතාව Redmi phone එක තමයි ඉදිරියෙන්ම තියෙන්නේ. quality පැත්තෙන් ඔයාට අයිඩියා ගන්න පුළුවන්කම තියෙන විදිහට. එතකොට performance පැත්තෙන් එහෙම නැත්නම් multi charge screen වගේ system වගේ භාවිත කරද්දී ඔයාට app වගේ නිතරම භාවිත කරද්දී වා speed එක පැත්තෙන් වා හොඳටම බලනවා නම් ඔයාට මේ ෆෝන් දෙකෙම කෝක් ගත්තත් ඔයාට එකහා සාපේක්ෂව ස්පීඩ් එකක් වාට ෆෝන් දෙකෙම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉතින් අපිට hardware පැත්තෙන් අපිට ස්පීඩ්ම ෆෝන් එක මොකද්ද කියන ගැන කතා කරොත් වාට ඕක ගත්තත් එකයි වාට සාපේක්ෂව එකම ස්පීඩ් එකක් තමයි ෆෝන් දෙකටම හම්බ වෙන්නේ සිස්ටම් පැත්තෙන්. එතකොට මගේ යාළුව gaming පැත්තෙන් කතා කරද්දී වාට හත්පසීම කොහොමත් වෙනස් වෙනවා. ඉතින් quality එකත් එක්ක සහ ෆෝන් දෙකේ තියෙන ස්පීඩ් එකත් එක්ක වාට Redmi phone එකේ ඉදිරියෙන්ම තියෙනවා කියන එක ගැන අපිට මෙන්න මේ gaming phones පැත්තෙන් වාට අයිඩියා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද වාට gaming chipset එකක් සහිතව තමයි වාට Redmi device එක පැත්තෙන් අපිට සාපේක්ෂව budget එක පැත්තෙන් වාට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ.
එතකොට වාට ගේමින් පැත්තට මොකක්ද හොඳ ඩිවයිස් එක කියන එක ගැන යම් තා දුරට මෙතනින් වාට අයිඩියාක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක වාට ලොකුවට මවුලක් වෙන්නේ නැහැ සාපේක්ෂව Realme ඩිවයිස් එකත් එක්ක බලද්දි. ඉතින් මගේ යාළු Realme ඩිවයිස් එක වැඩක් නැහැ කියන්නේ වාට සංසන්දන වීඩියෝක් විතරයි මේ වීඩියෝ එකෙන් වාට පැහැදිලි කිරීමක් විදිහට කතා කරන්නේ. එතකොට ඩිවයිස් දෙකේම බැටරි කැපැසිටි පැත්තෙන් වාට හොඳම යූස් එකක් ගන්න පුළුවන්කම තියෙන හොඳ යූස් එක්ස්පීරියන්ස් එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ Realme ඩිවයිස් එකෙන් එන Realme C51 phone එකෙන් එන බැටරි කැපැසිටි පැත්තෙන් වාට හොඳ එක්ස්පීරියන්ස් එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද රෙසලූෂන් අඩු වෙන තරමට වාට හොඳ බැටරි යූස් එකක් කොහොමත් බලා ගන්න පුළුවන්කම තියෙන විදිහට තමයි අපිට මේ ෆෝන් දෙකේ පැත්තෙන් වාට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක කොහොමත් එක රෙසලූෂන් අඩු වෙනවා කියන්නේ බැටරි කැපැසිටි පැත්තෙන් වාට හොඳ යූස් එක්ස්පීරියන්ස් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන විදිහට. එතකොට බැටරි පැත්තෙන් වාට හොඳටම තියෙන්නේ මෙන්න මේ Realme device එක. ඊට අමතරව connectivity පැත්තෙන් කතා කරද්දී අපිට ෆෝන් දෙකේම එක හා සාපේක්ෂ ස්පීඩ් එකක් එහෙම නැත්නම් data transmission එහෙම නැත්නම් network speed එක පැත්තෙන් වගේ කතා කරද්දී ෆෝන් දෙකේම එකම වගේ ස්පීඩ් එකක් තමයි device එක පැත්තෙන් අපිට අන්තර්ගත වෙන්නේ. වාට එක ලොකුවටම ගැටලුවක් කියන්නේ ස්පීඩ් එක පැත්තෙන් බලද්දී device දෙකේම අපිට එකම network speed එකක් තමයි ෆෝන් දෙකේම data transmission පැත්තෙන් කතා කරද්දී වාට එක හා සාපේක්ෂව ස්පීඩ් එකක් device දෙක පැත්තෙන් වාට අන්තර්ගත වෙන විදිහට. කැමරා සෙටප් එක පැත්තෙන් කතා කරද්දී වාට Realme device එක පැත්තෙන් වාට මෙගාපික්සල් 50ක අපිට f1.8 වලින් 27 mm wide lens එකක් සහ 0.8 megapixel අපිට XL lens එකක් එහෙම නැත්නම් dip වගේ lens එකක් තමයි වාට මේ device එක පැත්තෙන් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. Redmi device එක පැත්තෙන් වාට triple camera setup එක පැත්තෙන් අපිට megapixel 50ක අපිට f1.8 වලින් wide lens එකක්, megapixel 8ක අපිට f2.2 ultra wide lens එකක් සහ megapixel 2ක අපිට f2.4 macro lens එකක් වාට මේ device එක පැත්තෙන් අන්තර්ගත වෙන විදිහට. මේවත් එක්ක බලද්දී වාට යම් තා දුරට අයිඩියා ගන්න පුළුවන් මොකද්ද මේ කැමරා quality පැත්තෙන් ඉදිරියෙන්ම තියෙන්නේ කියන එක පිළිබඳව සහ features පැත්තෙන් කතා කරද්දි මගේ යාළු auto focus, portrait mode එක, night mode එක, pro mode එක, AI scene detection පහසුකම, panorama mode එක, එතකොට face detection පහසුකම, HDR පහසුකම, ISO settings සහ ඉතින් වාට scene mode එක, time lapse සහ ඉතින් අපිට task focus සහ white balance settings වගේ features ඉතින් අපිට සාපේක්ෂව බලා ගන්න පුළුවන්කම තියෙනවා ෆෝන් දෙකේ වෙන camera features වලින් සහ මගේ යාළු video recording පැත්තෙන් කතා කරද්දි වාට 1080p 30fps දක්වා වීඩියෝ කෝලිටියක් මේ ඩිවයිස් එකෙන් අපිට ෆෝන් දෙකෙම වාට බලා ගන්න හම්බ වෙන අතර selfie camera පැත්තෙන් වාට megapixel 5ක අපිට f2.2 wide lens එකක් තමයි Realme device එකට, megapixel 8ක අපිට f2.1 wide lens එකක් තමයි Redmi device එකට. selfie video පැත්තෙන් වාට 720p 30fps දක්වා වීඩියෝ කෝලිටියක් තමයි මෙන්න මේ Realme device එකට 1080p 30fps දක්වා වීඩියෝ කෝලිටියක් වාට Redmi phone එක පැත්තෙන් බලා ගන්න පුළුවන්කම තියෙන විදිහට. ඊට අමතරව මගේ යාළුවෝ sensor පැත්තෙන් කතා කරද්දී වාට device දෙක පැත්තෙන් අපිට side mounted fingerprint scan එකක් තමයි phone දෙකටම හම්බ වෙන්නේ. එතකොට වාට NFC support කරනවා. ඊට අමතරව අනිත් sensor පැත්තෙන් කතා කරද්දී වාට accelerometer එක, proximity සහ compare sensors වලින් වාට Realme device එක බලා ගන්න පුළුවන්කම තියෙන අතර accelerometer එක සහ compare sensors වලින් තමයි වාට Realme device එක පැත්තෙන් අන්තර්ගත වෙන්නේ. බැටරි කැපැසිටි පැත්තෙන් කතා කරද්දී වාට milliampere 5000කුත් බැටරි කැපැසිටි එකක් තමයි ෆෝන් දෙකටම හම්බ වෙන්නේ. එතකොට charging speed පැත්තෙන් වාට 33 volt fast charging වාට මෙන්න මේ Realme phone එක පැත්තෙන් වාට අන්තර්ගත වෙනවා. supreme battery capacity එකක් සහ ඉතින් වාට හොඳ charging speed එකක් මේ device එක පැත්තෙන් අන්තර්ගත වෙන විදිහට Redmi phone එක පැත්තෙන් වාට milliampere 5000කුත් බැටරි කැපැසිටි එකක් සහිතව 18 volt fast charging තමයි වාට මේ device එක පැත්තෙන් ලැබෙන්නේ. ඉතින් මගේ යාළු මං හිතනවා මේ ෆෝන් දෙක පැත්තෙන් වාට වඩාත්ම සුදුසුම ෆෝන් එක මොකක්ද කියන එක ගැන යම් තා දුරට සංසන්දනය කරද්දී අපිට ෆීචර්ස් පැත්තෙන් මොකක්ද ඉදිරියෙන්ම තියෙන්නේ කියන එක ගැන ඔයා අයිඩියාක් ගන්න ඇති කියන එක පිළිබඳව සහ ෆෝන් දෙකෙම ප්‍රයිස් එක පහල කමෙන්ට් බොක්ස් එකේ වාට දැනගන්න පුළුවන්කම තියෙන අතර මොකද ඔයා වීඩියෝ බලද්දී ප්‍රයිස් එක වෙනස් වීමකින් සහිතව ඒ වගේම තමයි අනිවාර්යම channel එක subscribe කරන්ද එන්න මේ වගේම තවත් සුපිරිම ෆෝන් රිවියු එකක් එනවා ඉතින් ඔක්කොටම උත්සන්න ඇදී පිටයි පරිස්සමෙන්ම ඉන්න.